ඇමති, වසරක් ගෙවී වසරක් උදාවීම ධර්මානුකූලව කොහොමද පැහැදිලි කරගන්නේ කියලා. මේමයි නෝන, වසරක් ගෙවිලා වසරක් උදා වුණාය කියන කාරණයෙන් පැහැදිලි වෙන්නේ අපි අපේ මරණයට වසරකින් ළඟුණාය කියන කාරණයයි. එතකොට ඒ වසරක් ගෙවී ගියා කියලා කියන එකේ අනිත් අර්ථය තමයි අපි අතීතයේ රැස් කළා වූ කුසල් වලින් එක ප්‍රමාණයක් ගෙවිලා ගියා කියන කාරණේ. අපි වසරක් ගෙවිලා වසරක් ලබන මොහොත වෙනකොට අතීතයේ අපි කළා වූ යම් කුසල් සංස්කාර ප්‍රමාණයක් ගෙවාගෙන තමයි ඒ ගෙවුන වසර ගෙවාගෙන අපි ඉස්සරහට ආවේ. එනිසා වසරක් ගෙවුන වෙලාවේ අපි නිරතුරුවම දකින්න ඕන එක දෙයක් මොකද්ද? අපි වසරකින් ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලං වුණාය කියන කාරණය. එම ලං වුණාය කියන කාරණේ දැනගෙන නොනා අපි නිරතුරුවම එතනදී ආරෂ්ඨාංගික මාර්ගයේ සඳහන් වෙනවා සම්මා වායාමෝ කියලා. සම්මා වායාමෝ කියලා කියන්නේ මොකද්ද? කරන්නා වූ කුසල් තව තව ශක්තිමත්ව කරනවා. ඒ වගේම නොකළා වූ කුසල් අලුතෙන් කරන්න පටන් ගන්නවා. ඒ වගේ කළා වූ අකුසල් අපි කරන්නේ නැහැ. නොකළා වූ අකුසල් අපි කොහොමත් කරන්නේ නැහැ. ඒ නිසා වසරක් ගෙවිලා වසරක් උදා වෙන මොහොතේ ඇත්ත වශයෙන්ම අපි එක එක ආකාරයෙන් සුබපතා ගන්නවා. බුලත් උරුල්ලක් දීලා සුබපතා ගන්නවා, කෑම පිඟානක් දීලා සුබපතා ගන්නවා, අතට අත දීලා සුබපතා ගන්නවා. මේ සෑම සුබපතා ගැනීමක් තුලින්ම යහපතක් වෙනවා. මොකද යහපතක් වෙනවා කියන්නේ අපි කෙනෙකුට හදවතින් සුබපතද්දී අනිවාර්යයෙන්ම අපේ තුල මෛත්‍රී චිත්තයක් සකස් වෙනවා. අපි තුල මෛත්‍රී චිත්තයක් සකස් වෙන මොහොතේම අපේ ලේ ධාතුව පිරිසිදු වෙනවා. ලේ ධාතුව පිරිසිදු වෙන මොහොතේම අපේ ජීවිතයට ආයුෂ වර්ණයේ සැපේ බලය එකතු වෙනවා. ඒ කියන්නේ අපි කෙනෙකුට සුබපතනවා කියන කාරණයෙන් අපි අනුන්ට සුබපතනවා පමණක් නෙවෙයි, ඒ සුබපැතීම තුල අපි සකස් කරගන්නා වූ මෛත්‍රී චිත්තය තුල ඒ මොහොතේ අපේ ජීවිතයටත් ආයුෂ වර්ණයේ සැපේ බලය එකතු වෙනවා. අපේ ජීවිතයට ආයුෂ වර්ණයේ සැපේ බලය එකතු වෙනවා වගේම අපෙන් සුබපැතුම් ලබන කෙනා තුලත් ඒ මොහොතේ සකස් වෙන මෛත්‍රී චිත්තය නිසා එයා තුලත් ආයුෂ වර්ණයේ සැපේ බලය වැඩෙනවා. ඒ නිසා වසරක් ගෙවිලා වසරක් උදා වෙන මොහොතේ අපි වචනයෙන් සුබපැතුවත් ආහාර පිඟානකින් බුලත් උරුල්ලකින් වන්දනා කිරීමකින් ඔය කොයි ආකාරයෙන් සුබපැතීමක් සිද්ධ කළත් ඒ සෑම සුබපැතීමක් තුලත් තමන් කරන කෙනා තුලත් ඒ ලබන කෙනා තුලත් අනිවාර්යයෙන්ම සකස් වෙන මෛත්‍රී චිත්තය නිසා ආයුෂ වර්ණයේ සැපේ බලය වැඩෙනවා. නමුත් ඒ වැඩෙන්නා වූ ආයුෂ වර්ණයේ සැපේ බලය කියන කාරණය නිරතුරුවම අනිත්‍යයි කියන කාරණය අපි දකින්න වෙනවා. මොකද ඒක වෙනස් වෙන දෙයක්. ඒ නිසා අපි මෙච්චර කාලයක් අපේ ජීවිතේ ආපස්සට අපි හිතලා බලලා අපි සෑම ජනවාරි පළවෙනිදාකම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි කාට සුබ පැතුවත් අපි දන්නවා අවුරුද්ද නම් සුබ වුණේ නැහැ කියලා. නේද? නිරතුරුවම ප්‍රශ්න, ගැටුම්, පීඩා, බාධක මේ සියල්ලක් ඔස්සේ තමයි අපි වසර ගෙවාගෙන ඊළඟ වසරට අනිවාර්යයෙන්ම යන්නේ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ නිරතුරුවම වඩාත් ශක්තිමත් ආකාරයෙන් ධර්මානුකූලව මීට වඩා ශක්තිමත් සුබපැතීමක් එහෙම නැත්නම් අදිෂ්ඨානයක් අපි ඇති කරගන්නවා. මොකක්ද ඒ ඇති කරගන්නේ? ගෙවි ගියා වූ සෑම වසරක්ම ඇත්ත වශයෙන්ම සුබ වසරක් බවට නම් පත්ුනේ නැහැ. නිරතුරුවම ප්‍රශ්න, ගැටලු, බාධක, පීඩක මේ සියල්ලත් එක්කමයි ජීවිතේ ගලාවේ. එහෙමනම් අපිට කරන්න තියෙන සැබෑම සුබපැතීම තමයි මේ වසර සතර අපායන් මිදෙන වසරක් වේවා කියලා කෙනෙකුට සුබ පතන්න පුළුවන් නම්, මේ වසර කුසල් ධර්මයන් වැඩෙන වසරක් වේවා කියලා සුබ පතන්න පුළුවන් නම්, මේ වසර ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන වසරක් වේවා කියලා සුබ පතන්න පුළුවන් නම් මං හිතන්නේ ඊට වඩා සුබ පැතීමක් බෞද්ධයෙක් හැටියට ජනතාවක් හැටියට අපිට තියෙනවා කියලා. මොකද එවැනි සුබ පැතීමක් තුල අපි තුල ශක්තියක් ඇති වෙනවා, වීරයක් ඇති වෙනවා, අදිෂ්ඨානයක් ඇති වෙනවා. මා අදින් පස්සේ මේ ලබන්නා වූ වසරය තුල ධර්මයේ තුල ශක්තිමත් වෙනවා, කුසලයේ තුල ශක්තිමත් වෙනවා, සීලයේ තුල ශක්තිමත් වෙනවා. එහෙම ශක්තිමත් වෙලා ඒ ශක්තිමත් භාවය තුල අපි ආයුෂ වර්ණයේ සැපේ බලය වඩා ගන්නවා. ධර්මානුකූලව මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන කාරණයෙන් එතර වෙන්නට තමයි අපි අලුත් අවුරුද්දේ සුබපැතීම උපයෝගී කරගatin. මෙහා අපි කොච්චර සුබපැතුවත් සුබ නව වසරක් වේවා කියලා ඒ සුබපැතීම තුල අපිට මේ මොහොතේ මෛත්‍රී චිත්තයක් සකස් වෙලා ආයුෂ වර්ණයේ සැපේ බලය වැඩෙනවා. ඒක සත්‍යයක්. නමුත් සුබපැතීමක් තුලින් පමණක් කවදාකවත් වසර සුබ වෙන්නේ නැහැ. සුබපැතීමෙන් පමණක් වසර සුබ වෙන්නේ නැති නිසා අපි මාර්ගය තුල ගමන් කරලා වුණේ වසර සුබ වසරක් බවට පත් කරගන්න. ඒතොර මාර්ගය තුල ගමන් කරලා වසර සුබ බවට පත් කරන්න නම් ධර්මයේ තුල අපිට කියන මාර්ගය තමයි ආරෂ්ඨාංගික මාර්ගය. ඒ නිසා ඔබ දක්ෂණං මේ ලබන්නා වූ නව වසරේදී අදිෂ්ඨානයක් ඇති කරගන්න. මම මේ ලැබුවා වූ වසර තුල ශක්තිමත් ආකාරයෙන් ආරෂ්ඨාංගික මාර්ගයේ, ඒ කියන්නේ සැප ලැබෙන මාර්ගය තුල ගමන් කරනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. මම හිතනවා වසරක් උදා වෙච්ච තැනදී අපි ඇති කරගන්නා වූ ශ්‍රේෂ්ඨම අදිෂ්ඨානයේ බලාපොරොත්තුව ඒක වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ සැපයට කැමතිනම් ඔබට සැපය ලැබීමේ එකම එක මාර්ගයයි තියෙන්නේ, ඒ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය විතරයි. ආරෂ්ඨාංගික මාර්ගයෙන් බැහැර කිසිම මාර්ගයක් තුල සැපයක් නැහැ කියන කාරණේ බුදුරජාණන් සාහිතික වශයෙන් ප්‍රකාශ කරන. එනිසා වසරක් ලැබලා
උදාවෙන දවසේ අපි නිරේතුරුවම දක්ෂ වෙන්න ඕනේ කෙනෙකුට සුභපතද්දිත් මේ ලැබූ ආවු වසර සතරාපායෙන් මිදෙන වසරක් වේවා, කුසල් දහම් වඩන වසරක් වේවා, ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන වසරක් වේවා කියලා අපිට කෙනෙකුට සුභපතන්න පුළුවන් නම් මං හිතනවා ඒ සුභපැතීම තමයි අර්ථවත්ම සුභපැතීම බවට පත් වෙන්නේ. ඒක බුලත් හුරුල්ලක් දීලා එහෙම නැත්නම් වන්දනා කරලා එහෙම නැත්නම් කෑම පිඟානක් දීලා කේක් ගෙඩියක් දීලා අපි හුවමාරු කරගන්නා වූ සුවඳත්වයට වඩා ශ්‍රේෂ්ඨ දීර්ඝ කාලීන සැපයක් උදෙසා හේතු වෙන අදිෂ්ඨානයක් බවට පත් වෙනවා.